කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ඉතාමත් වැදගත් ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් පැවැත්වුණා. ඒකට සහභාගී වුණා ඇමතිවරු, ඒ වගේම මහාචාර්යවරු, නීතිඥයන්, බැංකු ක්ෂේත්‍රය නියෝජනය කරන ඉහළ පෙළේ නිලධාරීන්, රටවල් 80කින් නියෝජිතයන් 1500ක් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ඒ කීර්තිමත් සම්මන්ත්‍රණයට සහභාගී වුණා. ඒ සම්මන්ත්‍රණය පැවතෙන කාලයේ තමයි මලේසියාවේ අර ඉතාමත් ශෝචනීය සිද්ධිය සිදුවුණේ. ඒ කියන්නේ ශ්‍රී ලංකා මහකොමසාරිස් අන්සාර් මැතිතුමාට එල්ල වෙච්ච අමානුෂික ප්‍රහාරය. ඒ ජාත්‍යන්තර තලයේ නියෝජිතයන්, ඒ රටවල්වල විශාල ආභාසයක් ඇති පුද්ගලයන්, මයින් ඇහුවා මොකද්ද මේකේ තීරුම කියලා. ඒ වීඩියෝ පටිය ඒගොල්ලන්ගේ ඇසින්ම ඒගොල්ලෝ දැකලා තිබ්බා. අඩුම වශයෙන් 5 දිනක් ඒ ප්‍රහාරයට සම්බන්ධ වුණා. 7 සැරයක් පහර දුන්නා අන්සාර් මහකොමසාරිස්තුමාට. බඩට පයින් ගැහුවා. දැන් මේක දැකපු එක ඉතාම ප්‍රබල චරිතයක්, මම නම කියන්නේ නැහැ, මට කිව්වා මේ ගැන අදහසක් ප්‍රකාශ කරන්න මට වචන සොයාගන්න බැරි කියලා. දැන් මේක අපි කොහොමද අර්ථ නිරූපණය කරන්නේ? යුද්ධය තිබිච්ච කාලේ හෝ වෙන කිසිම යුගයක මේ විදිය සිද්ධියක් සිදුවුණේ නැහැ. අද ලෝකයා ඉදිරියේ ඉතාමත් පැහැදිලිව පෙනෙනවා LTTE සංවිධානයට ඒ සමාජිකයන්ට තිබෙන ධෛර්යය. කිසිම පැකිලීමක් බයක් නැතුව ශ්‍රී ලංකාවේ මහකොමසාරිස්තුමාට මේ විදිහ ප්‍රහාරයක් එල්ල කිරීමට ඒ අයට අද හයියක් ශක්තියක් තියෙනවා. මොකද ඒකට හේතුව ඒ අය හොඳ හැටි දන්නවා සිරිසේන වික්‍රමසිංහ රජයට පුළුවන් කමක් නැහැ කියලා මේ විදිය ක්‍රියාවලට විරුද්ධව පැහැදිලි ස්ථාවරයකට එළඹීමට. ඒ මොකද මේවා තමයි මේ රජයේ බලයට පත් කිරීම සඳහා විහෙසුණු බලවේග මේවා. දැන් මේ කරන්නේ ණය ගැනීම, කෙලෙහි ගුණ සැලකීම, ප්‍රතිඋපකාරය. ඒක ඒ හොඳ හැටි දන්නවා. ඒ නිසා තමයි මේ විදියට කිසිම හිතේ බයක් නැතිව මේ විදිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට ත්‍රස්තවාදීන්ට අද අවකාශ ලැබිලා තිබෙන්නේ මෙන්න මේ හේතුව නිසායි. මේක මෙතනින් නවතින්නේ නැහැ. මේක ඉතාමත් නරක පූර්වාදර්ශයක්. එතකොට රජයේ ක්‍රියා පරිපාටිය අපි මොහොතක් හිතමු. දැන් අතුරුදන් වීමේ පනත ගෙනාවා. ඒකෙන් අපි පැහැදිලිව පෙන්වා දුන්නා අපේ ත්‍රිවිධ හමුදාවලට විශාල අවධානමක් තියෙනවා කියලා. ඊට පස්සේ සංහිඳියාව පිළිබඳ පනතක් ගේනවා. දකුණු අප්‍රිකාවේ අත්දැකීම් පදනම් කරගෙන. දැන් මේක තමයි අද තියෙන සංහිඳියාව. සංහිඳියාව කියන්නේ අපේ මහකොමසාරිස්වරුන්ට මේ විදිහට භෞතික වශයෙන් අතින් පයින් පහර දීම. මහකොමසාරිස්වරයා කියන්නේ ශ්‍රී ලංකා රජයේ නියෝජනය කරන පුද්ගලයා. ශ්‍රී ලංකා රජයේ අභිමානය, ස්වාධිපත්‍යයේ කීර්තිය, ඒකේ ප්‍රතිමූර්තිය හැටියට ඒක සංකේතමත් කරන්නේ වෙන කවුරුවත් නෙමෙයි, අපේ මහකොමසාරිස්වරු. ඒතර මේක තමයි අද තියෙන සංහිඳියා. ඒතර ඉන්පසු විශේෂ අධිකරණ, යුද අපරාධ චෝදනා, මේ සියල්ලක්ම ත්‍රිවිධ හමුදාවලට විරුද්ධව ඉදිරිපත් කරනවා. අද අපි ඉතාමත් දැඩි ලෙස ඉල්ලා සිටිනවා මේ ක්‍රියාමාර්ගය අනුමත කරනවාද කියලා තීරණය කිරීමට අවස්ථාව ශ්‍රී ලංකා ජනතාවට ලබා දෙන්නේ කියලා. අද අපි ඔබ සියලු දෙනා අමතන මේ මොහොතේ ජනතා ඡන්දයෙන් පත්වෙච්ච එකම ප්‍රාදේශීය සභාවක් හෝ නගර සභාවක් මේ රටේ ක්‍රියාත්මක වෙලා නැහැ. ඔක්කොම අහෝසි. ඒතර අවුරුද්දකට වැඩි කාලයක් මේ තත්ත්වයේ තිබුණා. එතන මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා කියලා කොහොමද කිසිම කෙනෙකුට තර්ක කිරීමට පුළුවන් වන්නේ? අපි ඉල්ලා සිටිනවා මේ ව්‍යාජ තර්ක පාවිච්චි කරන්නේ නැතිව. ඇයි මේ මැතිවරණ දිගින් දිගටම කල් දාන්නේ? නීතිමය බාධාවක් නිසා නෙවෙයි.
මේ රජය හොඳ හැටි දන්නවා මේ මැතිවරණ තිබ්බොත් අන්ත පරාජයකට පත්වන බව. එම නිසා අපි ඉල්ලා සිටිනවා නාම මාත්‍රයෙන් පමණක් නෙමෙයි ප්‍රායෝගික තලයක ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සියලුම මානව හිමිකම් අතුරෙන් ඉතාමත් වැදගත් මානව හිමිකම තමයි සර්වජන ඡන්ද බලය. ඒක තමයි උල්පත. අන් සියලු මානව හිමිකම් ගලා එන්නේ ඒ උල්පතින්. එම නිසා අපි ඉල්ලා සිටිනවා කිසිම ප්‍රමාදයකින් තොරව මේ මැතිවරණය පවත්වන්නයි කියලා. මලේසියාව අපිට බොහොම මිත්‍රශීලී රටක්. ඒ මිත්‍රශීලී භාවය අපි අගය කරනවා. හැබැයි මේ විදිය සිද්ධිය රජය මේ ගැන කිසිම හඬක් නගලා නැහැ අවශ්‍ය ප්‍රමාණයට. එම නිසා ජනතාවට මේ ක්‍රියාමාර්ගය අනුමත කරනවද මේකට විරුද්ධද කියලා තීරණය කිරීමට ඒ අවස්ථාව ප්‍රමාදයකින් තොරව ලබා දෙන්නේ කියලා අපි ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිනවා.